සමන සම 23 වෙනි ඉරිදා මැනෙහි කිරීම. සාතන් වඳුරගෙන ඌට විරුද්ධ වෙනවා ඔබගේ මගේ ජීවිතයේ ඩියුටි එක කාර්යය. ජේසු පේදෘතුමා හරහා එන සාතන් වඳුරගෙන සතනහකට යන්න කියනවා. මොකද කුරුසයක් තියෙනවා ඔබට මට දරන්න. ඒ කුරුස ගමන තුර සහෝදර ප්‍රේමය කියන එක ජීවිතේ කොටසක් මගේ ප්‍රේමාන්තෙනි. සහෝදර ප්‍රේමය. ඔබගේ සහෝදරයා කෙරෙහි උන්වහන්සේ කියනවා මම ඔබ මුරසෙබලෙක් කියලා පත් කරනවා. මුරසෙබලෙක් කොට පත් කරනවා. එසේ කියලා ලියන්නේ බැබිලෝනියා විප්‍රවාසය ඇතුලේ ඉඳගෙන. දෙවනාස කියනවා මම ඔබව මනුෂ්‍ය පුත්‍රය මම ඔබව ඊශ්‍රායෙල් සෙනගට මුරසෙබලෙකු කරනවා කියලා. මුරසෙබලෙක් කියලා කියද්දි මගේ ප්‍රේමාන්තෙනි මුර කුටියක නගරයේ මුදුනක ඉඳගෙන අවදියෙන් බලාගෙන ඉන්න කෙනා සතුරායනකම් පුරාණ ගිවිසුමේ බැබිලෝනියාව අසිරියාව පර්ෂියාව ග්‍රීසිය රෝමය සතුරු හමුදා වෙද්දී නව ගිවිසුමේ සතුරා වෙන්නේ ඔය කවුරුත් නෙමෙයි එපි 6 වේ උන්වහන්සේ කතා කරන විදියට 11 වෙනි වගන්තියේ ඔබගේ සතුරා යක්ෂයා සාතන්ගේ සියලුම උපායන් වලට එතකොට එක පේදුරු 5:8 කතා කරන්නේ එකයි ගොරවන සිංහෙක් වගේ ඔබගේ සතුරා එන අවදියෙන් ඉන්න. සීසන් නැතිව අවදියෙන් ඉන්න. ඒතර ඔබට මුරසබල විදියට අධ්‍යාත්මික මුරසබලෙක් විදියට බෞද්ධිස්මේ ඔබ ලබන කැඳවීම ඔබ සහෝදරයා වෙනුවෙන් අවදිව ඉන්න කෙනෙක්. සහෝදරයාගේ ජීවිතයට වෙන අනතුරු අවදානම සාතන්ගේ කුරුමාන ඔබ දකින්න කෙනෙක්. ඒක දකින්නේ කොහමද? ඔබ මගේ වචනය අසා මගේ මුවෙන් වචනය අසා ආ වචනයයි සතන් අඳුරගන්නේ බැටළුවමක් පොරවගත්ත වෘකයා කුරුමාන මල්ලගෙන හැංගිගෙන ඉන සිංහයා මගේ සියලුම උපායන් වලට අවුච්ච ඒ සතන්ව අඳුරගන්නේ වචනයයි ජේසු ගාවට එන සතන් වචනයෙන්ම රවට්ටලා වට්ටන් හදන පාළු කරේ සතන් ලුක් 4:13 කියන සතන් උන්වහන්සේව හැර යන්නේ යක්ෂයා මෙකී පරීක්ෂා නෙමවා සුදුසු අවස්ථාවක් එළමෙනතුරු උන්වහන්සේ හැර ගියේ කියලා මේ හැර යන සාතන් පෙදුරු හරහා එන්නේ අරි සූක්ෂම විදියට මතියෝ 16:23 දී. ඒකයි ජේසු කියන්නේ සාතන් නහකට යන්නේ. ඒතර ඔබගේ ජීවිතයේ වචනයත් එක්ක දෙමුවත් කඩුවක්ගේ සිතේ සිතුවිලි අරමුණු විමසන වචනයක්. ඒ වචනෙන් තමයි ඔබ සතුරාගේ අඳුරගන්න ඔබගේ මිතුරාගේ ජීවිතය තුළ. වෙස් වලාගෙන මේ සතුරාව අඳුරගෙන ඔබගේ ඩියුටි කාර්යය තමයි අනතුරු අඟවනවා කියන එක. ඔබට අවදානමක් තියෙනවා. ඒක ඔබට ආස ඔබට කැමති විදියට නෙමෙයි. ඔබගේ රියැක්ෂන් එකක් රිජෙක්ෂන් එකක් විදියට නෙමෙයි. ප්‍රොජෙක්ෂන් එකක් විදියට නෙමෙයි. ඒකයි පැහැදිලිවම කතා කරලා කියන්නේ. ඔබ ඔබගේ මිතුරා ඔබට විරුද්ධව පවක් වරදක් කරලා දැක්කයින් පස්සේ පෞද්ගලිකව හමු වෙලා කියන්න. පෞද්ගලිකව හමු වෙන්නේ ඔහුගේ ඔබට ගරුත්වය, ඔහුගේ ගරුත්වය, අනන්‍යතාවය කඩන්න නැතුව, නම කැත කරන්න නැතුව මගේ ප්‍රමාණතේ ඔබ ඔගේ සබරයා වෙනස් වුණොත් ඔබ ඔබගේ සහෝදරයා දිනා ගන්නවා කියලා වචනේ කියනවා. ඒ කියන්නේ ඒක ඔබට ලැබීමක්. ලාසරස් ධනවතාගේ ගෙදර පාමුල වැටිලා ඉන්න ලාසරස්ව නොසලකෑරීමයි ධනවතාගේ විනාශයට කාරණාව. මම කුසගිනි වීටි ඔබමට කන්න දුන්නද? මම පිපාස වීටි ඔබමට බොන්න දුන්නද? යන ප්‍රශ්නයි ස්වර්ගයේ දොරකඩපේ ස්වාමිනාසේ අහන ප්‍රශ්න. ගෑදර ප්‍රමාණතේ ඔබ එකයි ජුවම්තුමාගේ 4 වෙනි පරිච්ඡේද 1:4 20 කතා කරලා කියන ඔබ නොපෙනෙන දෙවියන්ට කොහොමද ආදරය කරන්නේ පෙනෙන සහෝදරය ආදරය කරන්නේ නැතුව. ඒත් මේක මා ගැඹුරු බැඳීමක්. මේ ගැඹුරු බැඳීම තුළ ඔබ සහෝදරයා අර 1 කොරින්තියේ 12 කතා කරනවා වගේ මගේ මාංශය, ඒ කියන්නේ මගේ මේ හිස් ස්වාමිනාසේ හිස ඔබ මම අවයව. ඔබ අත දුක් විඳිද්දී ඇහැට ඇඬෙන්නේ. ඔබගේ සහෝදරයා කැඩෙනවා කියද්දි වැටෙනවා කියද්දි ඔබට දැනෙන්න ඕනේ. ඒකයි හොරණෑවේ තේරුම. ඔබට තියෙන්නේ එහෙම කාර්යයක් හොරණෑව පිමින්න සහෝදරට අනුතුරු අඟවන්න. මතක තියාගන්න. ඔබ කියනවා ඔබගේ මාගේ නාමයෙන් ඔහුට අවවාද කරන්න. මගේ නමින් අවවාද කරන්නේ. ඔබට බෑ වෙනස් කරන්න. ඔබට දෙන උනාසගේ වචනේ ඔහු ඉස්සරහ තියන්න. මගේ ප්‍රේමවන්තෙනි. ඒක හරි ඒක එතන ඔබගේ පරම අරමුණ අද දෙවනි කීමේ කතා කරනවා වගේ පරම අරමුණ පැහැදිලිවම ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ඔබ සහෝදරයාට ආදරේ එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැතිනවන්න හැමෝටම ආදරේ කරන්න ණය ගැති අගස්සින මුතුමා කියන්නේ ඒකයි ඔබ ආදරේ කළා ඊට පස්සේ ඕන එකක් කරන්න කියලා. ඒතර ඕන එකක් කරන්න බෑ. ඒතර ඔබ දකින්න ඕනේ මේ සහෝදරයා මම වෙනස් කරන්නේ කොහොමද? මගේ ප්‍රේමවන්තයනි එක මා ගැඹුරු බැඳීමක්
මතිතුමා කතා කරන මේ බැඳීම මහ ගැඹුරු තැනක්. ඒතර ඒ තැනදී කොහොමද වෙනස් ඒක එයාට ආදරෙන් රහසින් එයාගේ ඩිග්නිටි එක එයාගේ අනන්‍යතාවය කඩන්න නැතුව කරන්න ඕන දෙයක්. ජුදාස් ජේසුගේ පසු මුදල් පසු බිම්ෙන් සල්ලි ගන්න පුරුදු වෙලා හිටියා කියලා ජුවම් 12 වෙනි පරිච්ඡේදය කතා කරලා කියනවා. හැබැයි ජේසු එක ප්‍රසිද්ධ කාටත් කිව්වේ නැහැ. කොඩිම කියනවා නම් ඔබ අතරින් එකෙක් මාව පාවා දෙනවා කියලා කියන්නේ ජුදාස් වහ වෙන විදියට නෙමෙයි. කවුද කියලා අහද්දි පේදුරුතුමා සංඥා කරලා අහනවා ජුවම් 13 අහන්න කියලා ප්‍රේම කළ ගෝලයාට ප්‍රේම කළ ගලන් සෞද ස්වාමීන් කියලා අහද්දි කියනවා මාත් එක්ක මේ භාජනට අත දාන කෙනා කියලා. ජුදාස් අත දානවා. ඊට පස්සේ ජේසු කතා ඊට එවිට ඒ රොටි කෑල්ල අතට ගත්තයින් පස්සේ උට යක්ෂා වේශ වුණා කියලා කියනවා. ජේසුගේ ඔබගේ කටයුත්ත ඔබ නිමාවට පත් කරන්න කියද්දි ගෝලයා හිතනවා මේ ඇවිල්ලා පසුම්බියේ ආගාව තිබිච්ච නිසා ජේසු මොකක් හරි වැඩක් කිව්වා කියලා. ඒත් එයාලට කියන්නේ රහසින් 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 යව ගලවන් එකයි ඔබ මා සිඹින්ද පාදා දෙන්න කියලා අහන්නේ. අනිත්ට අහු කරලා කෑ ගහලා නැති කරනවා නෙමෙයි. ඔබ 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 මම ප්‍රමාණතෙනි සහෝදරගේ අඩුව දැක්කම ඔබට කේන්ති ගිහිල්ලා රියැක් කරලා කෑ ගහන්න ඔබට අයිතියක් නැහැ. ඒ අඩුව ඔබට රිදෙන්න ඕනේ. ආ නැවත කොහොමද ගන්න කියන එක ඔබගේ පරම අභිලාෂය. ඒක ඔබ ඒක හරව ගන්න. ඔබ දරුවෙක්ට නම් දඬුවම් කරයි. ආදරය තුළ රිද්දන්නේ එකයි. දවස් ඉවර කාර්යයේ ඔබට තියෙන කටයුත්ත එකයි. ඒක ලේසි දෙයක් නෙමෙයි. අද ඒකයි දවස් ඉවර කියන්නේ. දෙවනස කියන්නේ ඔබ ඔබට ඔබගේ ඩියුටි කරේ නැත්නම් ඔබගේ කාර්ය ඔබ කරේ නැතුව එයා විනාශ වුණොත් ඒ විනාශය ඔබ වගේ කියන්න ඕනේ. හැබැයි ඔබ ඔබගේ දේ කරලා එයා ඇහුම්කන් දුන්නේ නැත්නම් ඒක එයාගේ විනාශය. ඔබට ඔබට වරදක් නැහැ. අද ගීතවලේ කතා කරන මෙරි බමස්සාව සි දැඩි කරගත් තැනක්. ඒ කියන අනුතරවන් කියව පිළිගන්න බැරි උද්දච්චකම. සමහරට කියන පුද්ගලයා පුද්ගලයා ලම්බන ආభాෂයක්. ඒ පුද්ගලයා දිහා බලලා කියන දේ පිළිගන්නේ නැති කාලකන්නිකමක්. මෙරි බමස්සාව දෙවනාසී යාලත් එක්ක හිටියට ආ විශ්වාස කරන දෙවනාසී ඉන්නවා කියලා. සමහර ඔබගේ මගේ ජීවිතවල මගේ ප්‍රමාත මේ මෙරි බවමස්සා වගේ ඒ අනතුරු ඔබගේ සහෝදරයා පෞද්ගලික වරදක් කරොත් පෞද්ගලික කියද්දි අහන්න නැති දැඩි දෘඩ ආඩම්බර උද්දච්ච ඇට්ටකුණා වෙච්ච හිතක්. මගේ ප්‍රමාතනි ඒ තැනයි ස්වාමිනාසී කතා කරන්නේ. ඒ තැනයි අනතුරු අඟවන්නේ. එනිසා ඒතකොට අහන්න නැති උනත් ඔබ විනාශ වෙනවා. අහන්න නැති තැන විනාශ වෙනවා. ඒක ඔබගේ ඩියුටි ඔබගේ කාර්යයට කියන එක. ඒක ආදරෙන් වෙන දෙයක්. ඒක මම ආදර ප්‍රේමන්තින් හොඳට මතක තියාගන්න. ඔබ ක්‍රිස්තුස් නෙමෙයි. ඔබට තියෙන අනුතුරු අංගවන්න විතරයි. ඊට පස්සේ ආ වෙනස් වෙනවද නැද්ද කියන එකගේ නිදහස් කැමැත්තත් එක තියෙන දෙයක්. ජුදාස් වෙනස්ුන්නේ නැහැ. ඒතර එයා ඒක පිළි අරගන්නේ නැත්තම් ඔබට කරන්න දෙයක් නැහැ. ඔබ සගියතර රජ සාමයේ පතන්න ඕන් මේ පිළිගත්තේ නැත්තම් මේ සාමපැතුම නැවත ඔබට එනවා. කරන්න දෙයක් නැහැ. ජීවිතය යථාර්ථය. ඒ නිසා ඔබ නෙමේ ක්‍රිස්තුස්. ඒතර බයාදර ප්‍රේමන්තේ ඔබට බෑ කෙනෙක්ව වෙනස් කරන්න බලහත්කාරයෙන් හරවන්නේ නැහැ. ඔබට තියෙන කාර්යයක්. මනු පුද්ගලයාගේ ජීවිතයේ ඇතුළට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එයින් එහාට ඔබට අයිතියක් නැහැ. මේ අනතුරු ඇඟවීමේ ආදරයේ පියවර. බෞද්ධිස්මිතේල ඔබට ස්වාමිනාසේ ආරාධනා කරනවා. මොකද මේ බැඳීම එයාව නැවත සාංගික වුණොත් ඔබගේ අනතුරු ඇඟීම තුළ එයා ජයගත්තොත් ඔබ ඔබගේ සහෝදරයව දිනා ගන්නවා. මිහි පිට දෙදෙනෙක් එකම දෙයක් ගැන එකග වෙනවන ඒ ආඥාව අහනවා. මේ මොන බැඳීමක්ද? ජේසු කතා කළා කියන්නේ මේකේ තියෙන බරපතලකම. දෙදෙනෙක් තුන්දෙනෙක් කෝ වැඩි ප්‍රමාණයක් මාගේ නාමයෙන් ඉන්න තැන මම ඉන්නවා එතන. ඔබ පොළවේ යවක් බඳිනද ස්වර්ගේ බඳිනවා. බඳින්න දෙන්නෙක් ඉන්න ඕනේ. පිරිසක් ඉන්න ඕනේ බැඳීමක්. ඒක ස්වර්ගික බැඳීමක්. ඔබ පොළවේ ලියනවාද ලියනවා. මේක මේ මිනිස්ය අතර සම්බන්ධතාවය ක්‍රිස්තුස් වහන්සේ හිස වෙලා ඔබ මම අවයව වෙන. ඒක අවයව වෙන් වුණොත් ඒක මුළු ශරීරයටම බලපානවා මගේ ප්‍රමාන්තනේ. එනිසයි ස්වාමීන් වහන්සේ මේ මහා කටයුත්තට ඔබට ආරාධනා කරන්නේ. ඔබගේ බෞතිස්මය ලැබෙන මේ දිවස් ඉවර කාර්යය අඳුර ගන්න. වචනයෙන් නපුරව අඳුර ගන්න. වචනය තුළ වෙනස් කරන්න. ඔබ අනුතර ඇඟවීම කරන්න. ඒ ඔබට පියවරල් ගොඩාක් යන්න වෙයි. ඔබ තනියම ගිහිල්ලා කියනවා පිළිගන්නේ නැති තැන දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ඉන්න සාක්ෂි කරුවන් විදියට පිළිගන්නේ නැති තැන සභාවට කියනවා සිනගෝගිය මන්ත්‍රණ සභාවට. ඒ පිළිගන්නේ නැත්නම් විජාතිකයෙක් ආයකමෙක් විදියට සලකන්න. සමහර ඒ වෙන්වීමේදී හොසිය 5:15 කියනවා මම මගේ සෙනගාතයට මගේ වාසම් භවනට යන්නේ නැමි. ඔවුන් දුක් විඳින කල ඕනෑකම මාස යාිනු ඇත. ඒ වෙන්වීම තුල ඔවුන් හැරිලා ඉන්න පුළුවන්. ජේසු ආයකමියන්ට පවකාරණ සැලකේ කොහොමද?
මතෙව් සකේවස් ගෙවල් වලට ගිහිලා ආදරය කරා වගේ සමහරවල් ඔබට ආදරය කරන්න වෙනවා ඒ ජීවිත වෙනස් කරන්න. ආමෙන්. ජෙසුස් පිටයි.